මිතුරන් දෙදෙනා පොත්හල් පරිශ්‍රයට ඇතුල් වෙද්දී වාෂා උන්නේ කොසක්ගෙන පොත්හල අතුගාමිනි. ඕක තියන ළමයෝ මං ක්ලීනින් වලට කෙනෙක් ගත්තා. මේක මොකද්ද අයියේ? තේක තමන්ගේ කියා හැංගීමක් පපුවට එනම් මෙහි වැසගිලේ සේදුවද හිතේ බරක් නැත. තමන්ගේ තන මොනවාකලම් මොකද නේද නංගි? අංජනගේ කතාවට වාෂා සිනාසුනා මිසක කිසිවක් කියුවේ නැත. මේ සියල්ල ඔහුගේය. ඔහුගේ සියල්ල හිමි මංජුලාටේ. ඒත් මේ සියල්ල තමාගේයි පපුවට හැම මොහොතකම සිටේ. ඒ පුදුමාකාර හැඟීමකි. මචං මං ඔක්කොම බුක් රැක්ස් ඩිසයින් කළේ නිල් පාටෙන්. අධ්‍යාපනයත් එක්ක නිල් පාට යනවා කියලා මට හිතුණා. බ්ලූ කියන්නේ සුභාදී පාටක්. අනිත් පාටවල නැති සෞභාග්‍ය නිල් පාට දිනවා. මා තාසම් පාට නිල් පාට. හැබැයි බ්ලූ කියන්නේ පිරිම් පාටක්. පොඩි කාලේ අම්මලා පුතාලා හම්බ වෙන්න කියලා මහන්නේ නිල් පාට සෝට්. පින්ක් වගේ කලර් එකක් ගන්න තිබ්බා. ඒත් මචං ඒ පාට මේ පොත් වගේ ඇකඩමික් සබ්ජෙක්ට් එක යන්නේ නැහැ. පින්ක් හොඳයි. චතුරංග කල්පනා කළේ. සැලොන් එකකට වර්ෂා පසකින්ද කීවාය අංජන සිනාසුනේ. දැස් රයිඩ් නංගි ළමයට හොඳ සෙන්ස් එකක් තියෙනවා. ඔහුට බැලුවේ වාෂා දෙසේ. ඇයි කොසමිටි නිකට තබාගෙන ලස්සනට සිනාසුනාය. එතකොට මචං බිමට අපි දානවා අලු පාට ෆැබ්‍රික් කාපට් එකක්. ලයිට්ස් වයිට් වලින් ගන්නවා. මූ කියන විදිහ හොඳයිද බබා? නරක නම් කියන්න. මට සෙන්ස් එකක් නෑනේ. ඇගේලයි පිච්චිගිනි ගියේ. මේවා තමාගෙන් අසන්නේයි. අයියා බොරු අංජනයියේ කියන්නේ. අයියට හොඳ සෙන්ස් එකක් තියෙනවා. මූට හොඳ සෙන්ස් එකක් තියෙනවා එක දෙයකදී විතරක්. ඒක මන් දන්නවා. වර්ෂා අසරණ සිනාසී එදෙනි මෑත්වේ කැළඹුණු මනසිනි. උඩුමහලට දිවෙන පියකට පෙළ නිමා වී තිබුණේ පහළ පරිශ්‍රයේ මැදිනි. අංජනත් විමුක්තිත් පියකට පෙළ දිගේ ඉහළට යන වාෂා දෙස මොහොතක් බලා උන්නෝය. දැන් ඉතින් වෙන කුමක් කරන්නද? ආදරේ කරනු මිස. විමුක්තිගේ පිටට තට්ටු කර අංජන තාලේට ඒ ගීපද කීවේ. ඔහු ඒ ස්පර්ශය පුරා ඇවිදිමින් කල්පනා කළේ. දැන් ඉතින් වෙන කුමක් කරන්නද? ආදරේ කරනු මිස. විමුක්ති උඩුමහලට ගියේ ඒ කීපද නැවත නැවත සිහි කරමිනි. උඩුමහලේ මේසය තිබුණේ නැත. හිස් ශාලාවේ කොනේ ටයිල් ඇතුරුව බිම් මත පරිගණක තුනක් තබා තිබුණි. වාෂා උන්නේ බිම දනෝබා එක් පරිගණකගේ අතුරුපූර්ව මත දැඟිලි තබාගෙන එයා අතින් ගසමිනි. යුවතිය කොතරම් කල්පනාවරෝ ඒ වැඩේට බැසුන්නාද කිව්වොත් විමුති උඩුමහලට ආවවත් ඇය නොදුරු ආයේ. විමුති දැරියකසේ බිම් වාඩවි පරිගණකේ ගසන ඇයට නොදැනෙන්නට ඇය කරා ගියේ. ඔහු බලා උන්නේ ඇගේ ඇඟිලි තුඩු යන අයුරු දෙසේ. ඒ මොහොතේදී ඇය වචන ගැසී ඉංග්‍රීසි අකුරු යතුරු පුරේ සොයමිනි. ඒ නිසා ඇය ගැසී කුමක්ද කියා ඌ වටා ගත්තේ. I love you. ඇගේ ඇඟිලි තුඩු ගියේ මේ වැගේ තනන්නට. විමුත්තගේ පපුවේ හීන් කුරා කනින්නාක් මෙන්නේ. කෙල්ල මං ඔබට ආදරේ කිව්වේ කාටද? කාටද I love you කිව්වේ? වර්ෂා ගැස්සී අතුරු පුරෙන් අතැඟිලි ගත්තාය. ඇයව ගැහෙන්නට විය. ධනේශට දෑත් තබාගෙන පහත්ති නැඹුරුවේ උන්න ඔහු ඇය දුටි එවිටියේ. ඇයට මහා ලැජ්ජාවක් ආවේ. I love you කියා ගසා ඊළඟට ඇය ගසන්නට ගිය ඔහුගේ නමේ. එසේ ගැසුණන් හදවත ඇතුළාන්තයේම ඔහුට පෑවාක් වන්නට තිබුණේ. මං නිකන් ගැහුවේ. අයියා හරි නරකයි. නිකන් තමයි ඔයා ගැහුවේ. නිකන් ඉන්න වෙලාවට ලියෙන්නේ එබෙන්නේ හිතේ හැංගිලා තියෙන ඒවා. යුවතියගේ පපුව සීතලිය. හිතේ හංගගෙන ඇත්තේ එකම එක හැඟීමගේ. එකම එක ආදරයකි. ඒ ඔහු නමින් උපන් කුණුදුල් සෙනහසය. ඒ මේ ආත්මයේ දුරට නොවැඩිනා නමුත් හදවත විසින් ලියා හමාර කරන ලද ආදරණීය පොතක් වෙනිය. ඔන්න අයියා කිව්වා කතාවක්. මං නිකන් ගැහුවේ. කීබෝඩ් එක අල්ලන්නේ ඔහොම නෙමේ බබා. ඉන්න ටිකක්. විමුත්තයයි බිම ඉඳගෙන උන් තැනම බිම දනෝබා ගත්තේය. ඔහුගේ පිටට බරේ ඒ දෑතම අල්ලා ගත්තේ. දඟ වැඩ කරන්නට බලා ඉන්න හිත කියන්නේ එක් දෙයක් කරන ලෙස පමණි. ඇයව මෙහෙම බදාගෙන බදාගෙන තියාගන්නට ඒ ඕනා වෙලාවක සූදානම්ය. ඔහු දෑතම අල්ලා ගනෙද්දී ඔහුගේ සුසුම් හඬ ගෙල පිටුපසට වදිද්දී ඇගේ නොපීදුණු අහිංසක ඉඳුරන් වේගෙන් පිබිදෙන්නට ගියේ. ඇගේ දෑත් ගැහුනේද ඒ නිසාමය. බබා වර්ෂාගේ ගිලද්දරම තිබූ ඔහුගේ මුවෙන් සුසුමක් මෙන් ඒ ඇමතුම් පිටවිය. ඇයව ගැහෙන්නට විය. අයියේ බබාව ගැහෙනවනේ. අයියා මාව බය කරනවා. ඔහුතලුන් ශක්තිමත් පිරිමේ අවදි විය. මෙසේ අරමුණකින් තොරව අහිංසක කෙල්ලව හැඟීම් මැද අතරමං කිරීම පාපයකයි ඔහුට සිතුනි. මං බය කරන්නේ නෑ මෝඩි. මෙන්න මෙහෙම කීබෝඩ් එක උඩ අත් දෙකම සැහැල්ලුවෙන් තියාගන්න. දැන් ඔහුගේ නිකට ඇත්තේ ඇගේ ගිල මතේ. වාෂා මූණ සීරුවෙන් තබාගෙන උන්නාය. පොඩ්ඩක් හෝ දකුණු පසට මූණ ගතහොත් කොබුතල ගොස් දැවටෙන්නේ ඔහුගේ දෙතුලේ. දැන් මෙන්න මේ කී දෙක උඩ මහ පැඩගෙල්ල දෙක තියාගන්න. මේ පැත්තේ කීස් ගහන්නේ මේ අතේ ඇඟිලි වලින්, මේ පැත්ත ගහන්නේ වම් පැත්තේ ඇඟිලි වලින්. ඕන මොනුත් ඇරෙන්න අත උස්සලා කීස් ටච් කරන්න එපා. බබාගේ ඇඟිලි චොකලට් ෆින්ගර්ස් වගේ දිගයි. ඒ නිසා මෙහෙම තියාගෙන ගහන්න පුළුවන්. ඉවරනම් ඇය සිනාසුනායි. චොකලට් ෆින්ගර්ස්. ඇය ඔහුගේ උපමාව රසවින්දායි. වචන දෙකක් අතර ස්පේස් ඕන වුණාම මේ ස්පේස් බාර් එක ගහන්න ඕන. අකුරක් වැරදුනොත් මේ කී එකෙන් තමයි ඩිලීට් කරන්නේ. තේරුණාද? පරිගණකයේ ඉගෙන ගැනීම ඒ තරම් ආපස්සදයක් නොවේ. ඇයට එවෙලේ සිතුනි. අවශ්‍ය වන්නේ ඔහු වෙනි ආදරණීය මග පෙන්වන්නකි.
දැන් මොනවාරි ගහන්න වාෂා මොහොතක් කල්පනා කළාය ඌ බලා සිටියේදී මොනවා කියන්නද ඇය ඌගේ නම ගැසුවාය විමුක්ති මොරගොඩ ඒ වචනේ කීකල වාෂා දිනෙත් පමණ කෝදසර පාකර බැලුවාය තාමත් ඌ අතල්ලාගෙන ඉන්නේ ඇයිදැයි ඇයට තේරුම් ගත නොහැක විමුක්තියගේ අත පහලට කර කීබෝඩ් එක මත දැත්තව වේගෙන් යමක් කීකලේ ඇයට ඌ ගැසූ දේ තේරුම් ගත නොහැක ඒ තරම් හයියෙන් ඌ ඒ ගසාගෙන ගියේ අම්මේ ස්පීඩ් එක අයියට හොඳට පුළුවන් මොකද්ද ඒ ගැව්වේ Baby, I love you so much. Ho ki kale e wachana tike. Hadavat yathrupure gasannata attedi me wachana tikamai. Gæwi mokadda kiyala kiyannada? Dawasage ekaparam mang logowata gahala denna. Vimuthi wachage nikate mona gatte yaandama nehata nodena lesa age ures thale sipagene. Hema sipagena wedak netha. Man babaage mesetat computer ekak dala denna. Oya satiya yoga athaganne. Ida passe oga diha nobalama oya ona deyak gahagene ayi. Nobalama? Oh, engili keys walata huru wenawa baba. හරි පුදුමයි දෙයකට අද උරුමෙ කිසිම පුදුමයක් නැත පුදුමේ එක හිතකටම එක හිනාවකටම එක මූණකටම හදවත පුරුදු කිරීමේ එයි මේ ආත්මයේ සිට පුරුදු කළ නොහැකකි පුරාත්මයක සිට ගෙන්න පුරුද්දකි සංසාර පුරුද්දකි බඩගිනි නංගි අනේ මට ටිකක් අමතක වුණා කොහින්දන්ද ගන්නේ මේසයක්වත් නැහැ අයියට දාලා දෙන්න වාෂා හිස් සාලා පුරා දෙන්නත් එව්වයි මේස මොකටද මෙහෙම ෂෝක් උඩුමහලේ ඇති තුනි ආලෝකයකයි පිටත ආලෝකයේ කැපියෙන් ලෙස උඩුමාලේ වීදුරු කරු කර තිබුණේ වර්ෂා බෑගියෝ රොටි පාසලේගෙන ඔහු පාමුල් ලෙහුවාය රොටි තාම තුනිය ඇයි රොටි පාසලේ දිගහැර ඉන්පසු කුඩා කෙසල් කොළ දෙකක උතා තිබූ මාළු එඹල් තියල් ටිකත් ලුණු මිරිස් ටිකත් ලෙහුවාය අලුත් මාළු එඹල් තියලේ සුවඳත් පොල් රොටි වල සුවඳත් ඔහුගේ බඩගින්න දෙගණු කළේය බබත් එන්න මෙහෙම ඉඳන් කමු ඇයි ඔහු ළඟට පැමිණ ගැහැණු ළමයෙන් සාමාන්‍ය ඉඳගන්න ආකාරයට දෙපා එකපසකට දමාගෙන ඉඳගත්තාය යෝති ඇඳුන් සාය නිසා එවලේ ඇගේ දීපාවලින් අඩක් නිරාවරණේ විය. ඔහුගේ දැස් හිතුවක්කාර ලෙස එමතර ගියේ. ඇය දෙතොල් තදකර රැව්වාය. මාළු ඇඹල් තියල් එක රොටි හරි රහයිනේ. මස් කරි හදුවා නම් ඊටත් වඩා රහයි. දවසක හදමු හොඳද? චිකන් නැබැයි. දැන් අයියා බිස්නස් කරන එකේ හරක් මස් ඌරු මස් එහෙම කන්න එපා. ඇයි රොටි ගන්නේ කුරුල්ලෙකු මිනි. ඒතරම් කුඩා කැවිලි කෑම ඔහුට ඉස්සර දෙකි. ආ ලොකු කෑල්ලක් කන්න. ඔහු තරමක ලොකු රොටි කෑල්ලකට මාළු ඉස්මතවර ඇගේ මුවේ තැබුවේ. තේම හදන්න අයියා මට පුංචි ගෑල්ලක් හදලා දෙන්න. ඔයා තේත් හදන්න දෙන්නේ මං ඒකට කෙනෙක්ව ගන්නම්. එපා අයියේ හැම එකකටම එකපාර මිනිස්සු පුරව ගන්න එපා. මාසෙ අන්තිමට පඩි දෙන්නත් ඕනනේ. ඒව මං කරන්නම්. ස්ටාෆ් එකටම එකපාර හදන්න පුළුවන්. වාෂාගේ කතාවේ ඇත්තක් ඇතේ ඌට සිතුනේ. ව්‍යාපාරයක් කරද්දී ඒ යම් තරමකට එන තුරව තමතර වේදම් පාලනය කරගත යුතුය. ආදාමේ හැටියට වේදම් කරන්නට පටන් ගත යුතුය. මට නම් බුක්ෂොප් එක පටන් ගන්න කල ඉවසILLක් නැහැ. මං ඊයේ රෑ හිනිනු දැක්කා. මාළු කෑල්ලක් උඩ පොඩි කර දෙමින් ඇයි කීවාය මොකද්ද හීනෙන් දැක්කේ අපේ බුක් ෂොප් එකේ සෙනග පිරලා ඉන්නවා ඉස්කෝලේ ළමයි ටීෂන් යන ළමයි එතකොට පොඩි පැටව පිරීලා එච්චරද දැක්කේ නෑ අයයි මයි අර ඔෆිස් එකට වෙලා සෙනග දිහා බලන් ඉන්නවා ඒක හීනයක් නෙමේ බබා ඇත්ත මං ඒ තත්ත්වෙට මේ බුක් ෂොප් එක ගන්නවා හීනී හිටියා වගේම හැමදාමත් මං ගාව ඉන්න ඕන නැත සමහරට ඒ හීනයම විය හැක දවස් දෙකක් මාසයක් වසරක් ඌ ළඟ සිටිය හැක එහෙත් ඒ සදාකාලික නතරීම නොවේ අවසර බුරියානිකම ඔව් අවසන් රොටි භාගයේ මැදට පොඩි කළ මාළු තබා යලිත් දෙකට නවා මුවේ තබා ගත්තේ පිටින් කන්නම හිත නෑ බබා මං පිටින් කන්න ආසමිනියෙක් නෙමේ මුත්‍ති වේදනාවෙන් කිව්වේ ඔහොමයි කියන්නේ කෑම ගන්න ඕන බව වර්ෂා දැන උන්නාය අනේ මං විහිළුවට කිව්වේ මං දන්නවා අයියා එහෙම නෑ කියලා කොහොම නෑ කියලාද gederin කන්න ආස කෙනෙක් කියලා එහෙන් මිනිස්සු හරියට පිට යනවා බබා පිටින් කනවා එසේ වන්නේ ඇයි ජීවිතේට එක්තරා ධර්මතාවයක් ඇත ඒ ධර්මතාවයේ දෙදෙනෙකු විසින්ම රැකී යුතුය. දන්වැලියේ කෝයෝ බිනී ගිය තැන සීළු බැඳීම් කෙලවර වේ. දුර්වල පුරක ඇත්තේ කොතනදයි ඒ බිනී යද්දී දෙදෙනාම දන්නේ නැත. රොටි මදි වගේ නේද? ඔච්චරම ආසයි කියලා මං හිතුවේ නෑ. නැත්තම් 10ක් විතර පුච්චන් එනවා. දවසක කිරිබත් හදන් එනවද? හෙට හදන් එන්නම්. ලුණු තෙල් දාලා. කෑමකා ආවරවද ඔහු ළඟින් නැගිට යන්නට ඇහුන්නේ ලෝභකමනි. වර්ෂා වතුර බෝතලේ ඔහුට දී ඕදස මොහත බලා වුණාය. අයියේ පඩිපෙළ දිගේ ඉහළට ආ යුතිය දෙක වාෂා ඇතුළතින් දැවි ගියාය. ඇයි බබා මංජුලා ආබාව කොහොද දන්නේ නැත. මංජුලා එවිත්. විමුති හිමම ඉඳගෙන හිස පමණක් හැරුවේ. මග දුරක්කා මංජුලා ඕන්නෙත නෑවෙත් මග නැවතී දෑත් බැඳගත්තායි.